පිනතින අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපේ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නයක් සඳහන් වෙන්නේ ධම්මපද පාළි. සච්චං බනේන කුඤ්ජෙය්‍ය දජ්ජාපස්මිම්පි යාචිතෝ ඒතේහි තීහිඨානේහි ගච්ඡේ දේවාන සන්තිකේති. මේ ගාථා රත්නය පිළිබඳව ධම්මපද පාළි සඳහන් කරන තැන පැහැදිලි කරනවා, කාන්තාවකට දෙව්ලොව යන්න හේතු වන කරුණක් හැටියට. හැමෝටම මේ කාරණාව දෙව්ලොව යන්න හේතු වෙනවා. නමුත් මේ කාරණාවේ ධර්මකාරණාවට මුලපුරල තියෙන කාන්තාවක් නිසා එහෙම සඳහන් කරලා තියෙනවා. අපේ මහමුගලන් මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අතර ඉතා සුවිශේෂී භික්‍ෂූන් වහන්සේ නම, වමත් ශ්‍රාවක මහමුගලන් මහරහතන් වහන්සේ විටෙක දෙව්ලොවට වැඩම කරලා දෙවියන්ගේ තොරතුරු අහලා දෙව්ලොවට යන්න කරපු පින්කම් අහලා මනුලොවට ඇවිල්ලා මිනිසුන්ට ඒ කරුණ දේශනා කරලා සුගතියට යන්න කැමැත්තක් සතුටක් ඇති කරවලා දුගතියෙන් අත මිදෙව්වා. ඉතාම අනුකම්පාවෙන් පුදුමාකාර කරුණාවකින් යුක්ත මහමුගලන් මහරහතන් වහන්සේ තවත් වරක නිරයට වැඩම කරල නිරාගිනි දැල් නිමල නිරය සතුන්ගේ කුසපුරෝල පිපාසය සංසිදවලා ඔවුන්ට දහම් දේශනා කරපු අවස්ථාද නැතුව නොවී. මේ මහා නිරයවල් වල අති දීර්ඝ කාලයක් දුක්කිඳන මේ සත්වයාට කොහෙෙන් නං කුසල් රැස්වෙන්ඩද. ඒ නිසා අල්ප මාත්‍ර හෝ කුසලයක් ඔවුන් ඉන්න තැනින් අත්පත් කර වණ්ඩයි ඒ තරම් මහ කරුණාවක් උන්වහස ළඟ තිබුණි. දෙව්ලොවට වැඩලා එක අවස්ථාවක විශාල දිව්‍ය විමානයක් ළඟ උන්වහස නතර වුණා. ඒ දිව්‍ය විමානයෙන් එළියට ආපු ඉතාම සුන්දර පෙනුමක් තිබුණ මහත් වූ තේජවන්ත බවකින් බැබලෙන එක දිව්‍යාංගනාවක් උන්වහන්සේට ඇවිල්ල වන්දනා කළ. ඒ තමයි මේ දිව්‍ය විමානය අයිතිකාර දිවියාංගනාව. ඇයත් එක ටිකක් කරුණු සාකච්ඡා කරනකොට රහතන් වහන්සේ ඇගෙන් ඇහුවා, මේ තරම් තේජස් සහිතව මේ තරම් දැවන්ත විමානයක අප්‍රමාණ සැප විඳිමින් බැබලි බැබලි ජීවත්වෙන්ඩ මනුස්ස ලෝකයේ ඉන්න කාලේ කොයිවාගේ පින්කං කලාද කියලා. තමන් කරපු පින්කම ගැන කියන්න ඇය ටිකක් මැලි වුණා. ස්වාමීනි, මං එච්චර ලොකු පින්කමක් කරපු කෙනෙක් නෙමෙයි. රහතන් වහන්සේ නැවත වතාවක් අහනවා, කොයිවාගේ පින්කමක්ද එහෙනම් කළේ? රහතන් වහන්සේ නම වතාවක් දෙකක් ප්‍රශ්නයක් අහනකොට දෙවියෙකුට බ්‍රහ්මියෙකුටවත් උත්තර නොදී ඉන්න බෑ කියලා සඳහන් කරන. ආන් ඒ නිසා සඳහන් කළා, ස්වාමීනී, බොහෝ ධනය තිබිල බොහෝ දේවල් දානයට දුන්න නෙමේ. ඉඩකඩන් වතුපිටි ආරාම හදල පූජා කරගත්ත නෙමෙයි. මට එදා කරගන්න පුළුවන් වෙච්ච දේවල් වලින් මං පහසුම දෙයක් කරගත්ති. මොනම හේතුවක් නිසාවත් සත්‍ය වචනේ මං කඩකිරුවේ නෑ ස්වාමීනි. මම ඇත්ත පාවිච්චි කළා හැම තැනම හැමෝම ළඟ. ආන් ඒක තමයි මේ දෙව්ලොවට එන්න මං කරලා තියෙන ලොකුම පින්කම. ඒ කාරණාව ඇගෙන් අහගෙන උන්වහන්සේ කෙලින්ම මනුස්ස ලෝකෙට වැඩම කරන්න නැතුව තව තවත් දෙවිවරු හොයාගෙන වැඩම කළා. ඒ අයගෙනුත් ඇහුවා, මේවාගේ සැප සම්පත් ලබන්ඩ මනුස්ස ලෝකයේ ඉන්න කාලෙ කොයි කොයි වාගේ පින්කම් කළාද කියලා. සමහර අය සඳහන් කළේ, ස්වාමීනී, මම උග්ගහක් දෙකක් දන් දීලා තියෙනවා.
තව සමහර කෙනෙක් සඳහන් කළේ ස්වාමීනි මම කැකිරි ගෙඩියක් දානට දුන්න. තව කෙනෙක් සඳහන් කළේ ස්වාමීනි මම තිඹිරි ගෙඩියක් දානට දුන්න. තව දිව්‍යාංගනාවක් සඳහන් කළේ ස්වාමීනි මම පලාමිටක් දන් දුන්න. තවත් කෙනෙක් සඳහන් කරනවා ස්වාමීනී මම කොහොඹ කොළමිටක් තමයි දානට දුන්න කියලා. මේ මේවාගේ දේවල් දීල තමයි මේ දිවිය ලෝක ගිහිල්ල ඉපදිලා තියෙන. ආංගේ කරුණු අහගෙන ඇවිල්ල මහමුගලන් මහරහතන් වහන්සේ මනුස්ස ලෝකෙද මේ කරුණු පැහැදිලි කරලා දේශනා කරනවා. ඒ දිවියාංගනාවන්ගෙන් කරුණු දැනගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි මෙහෙමත් දෙව්ලොව යන්න පුළුවන්ද? කැකිරි දන් දීලා පලාමිටක් දීලා කොඹ කොළමිටක් දීලා මේ උග්ගහක් දන් දීලා එහෙමත් දෙව්ලොව යන්න පුළුවන්ද? එතකොට බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේගෙන් අහනවා මොග්ගල්ලාන මගෙන් අහන්නත් දෙයක් ඉතුරු වෙලා තියෙනවද? ඒ තැන්ගොලට ගිහිල්ල විමාන ගාව නතර වෙලා දෙවියොත් එක්ක කතා කරලා කරුණු හොඳටම තහවුරු කරගෙන ආපු ඔබට තව මගෙන් අහන්න මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? ඒ කියන්නේ එහෙනම් එහෙම පුළුවන් කියන කාරණාවයි මේ සඳහන් කරලා තියෙන්නේ. ආංගේ කරුණු පදනම් කරගෙන අපි මුලින්ම සඳහන් කරපු දිව්‍යාංගනාව සත්‍ය වචනේ පාදක කරගෙන තමයි දෙව්ලොව ගිහිල්ලා තියෙන්නේ. ඒ කාරණාවත් එක තමයි මේ ගාථා රත්නේ දේශනා කරලා තියෙන්නේ. සච්චං බනේන කුංජෙය්‍ය සත්‍ය වචනයක්ම කියන්නේ දජ්ජාපස්මින් පියාචිතු බොහෝ අයට සත්‍ය වචනම කතා කළා හැම වෙලාවෙම. ඒ වගේම කේන්ති ගත්තෙත් නැහැ. කිපෙන්නේ නැහැ කාටවත්. ඒ විතරක් නෙමෙයි යමෙක් යමක් ඉල්ලගෙන ආවොත් දියයුත් දෙම ටිකක් වුණක් දුන්නා. යමෙක් ඉල්ලනකොට ඉල්ලන දෙයින් මහ ගොඩක් නැතත් ටිකක් දීලා බෑ කියලා නිශ්ශබ්ද වුන්නේ තියෙන්නේ ටිකයි නම් ඒ ටික හරි දුන්නා. මෙන්න මේ කරුණු තුනෙන් දෙවියන් සමීපයට යන්න පුළුවන් කියලා සඳහන් කරනවා. බොරු කීවේ නැහැ. කේන්ති ගත්තේ නැහැ. ඉල්ලගෙන આવුත් යමෙක් දෙන්න පුළුවන් යම් ප්‍රමාණයක්ද ඒ ප්‍රමාණය හරි දුන්නා. එහෙනම් අවසානයේ සඳහන් කළා ගච්ඡේ දේවාන සම්තිකේ මේ දේවල් වලින් දෙව්ලොවට යන්න පුළුවන්. අපි දැන් මේ කාරණාව මෙහෙම සඳහන් කරාම තවත් කෙනෙක් හුඟක් වැරදි අවබෝධයකට යන්නත් පුළුවන්. කැකිරි ගෙඩියක් දන් දීලා දිව්‍ය ලෝකෙ ගියා නම් මේ කාලේ අපි දීලා තියෙන තරම් දේවල් ගැන කල්පනා කරාම අපි කී කාලයක් එහෙනම් දිව්‍ය ලෝකෙ යන්න ඕනේ නැද්ද? කොහොඹ කොළ මිටක් දන් දීලා තියෙන දිව්‍ය ලෝකෙ ගියා නම් අපි පූජා කරලා තියෙන බෙහෙත් වර්ගවල හැටියට ඒ වගේ වටිනාකම් වල හැටියට අපිට කොහොම දෙව්ලොව යන්න බැරිද? එහෙම අවබෝධයකට ගියොත් ඒක වැරදි. එනිසා අපි බොහෝ පින් කරන්න ඕනේ. මේ දානයේදී හරියට වටිනවා දායකයාගේ ප්‍රඥාව. ඊළඟට දෙය්‍ය ධර්මය. දායකයාගේ ප්‍රඥාවයි දෙය්‍ය ධර්මයයි ප්‍රතිග්‍රාහකයාගේ ගුණයයි. දානයේදී මේ තුනම බොහෝම වැදගත් වෙනවා. එතකොට දායකයාගේ ප්‍රඥාව කියන කාරණාව ඉතාම ඉහළින් තියෙනවා. දැන් මේගොල්ලෝ මේ ජීවිතේ මේ උග්ගහක් දන් දීලා කැකිරි ගෙඩියක් තිඹිරි ගෙඩියක් දීලා දන් දීලා දෙව්ලොව ගියා කියලා සඳහන් කළාට මේගොල්ලෝ මේ දාණය කියන එක සංසාරේ හොඳට පුරුදු කරලා තියෙනවා. මනාව පුරුදු කරලා මනාව සිල් රැකලා බොහොම උසස් තැනක ඉන්නේ. මොකක් හරි හේතුවකින් කොහොඹ කොළ මිටක් දෙන්න උනේ මේ ජීවිතයේ තියෙන දුප්පත්කම. නමුත් සංසාරයේ ලොකු පුරුද්දක් තියෙනවා. දැන් මේ ධර්ම කාරණාව වරද්දගත්තොත් එහෙම එහෙනම් මෙච්චර කල් අපරාධනේ මහන්සි වුණේ කියලා හිතෙනවා. එහෙම හිතන්න එපා කවුරුවත්.
සැරියුත් මහරහතන් වහන්සේට සෝවාංවෙන්ඩ අහණ්ඩ වුණේ බණපද දෙකයි. එහෙම නේද? උන්වහන්සේට බණපද දෙකක් අහලා සෝවාංවෙන්ඩ පුළුවන් නම් අපි මොකටද මේ පෑගනන් ඉඳගෙන බණහන්න? එහෙනම් ඒ කතාවටත් අපි යන්න එපේ. නෑ, අපිට එහෙම බෑ. උන්වහන්සේ පාරමිතා පුරපු තරම් අපි පාරමිතා පුරලා නෑ. උන්වහන්සේ මේ කාරණාවල් පුරුදු කරපු තරම් අපි පුරුදු කරලා නෑ. එහෙනම් මේ තිඹිරි කැකිරි දීපු අය සංසාරේ දන් දීලා තරම් තියෙන තරම් අපි දන් දීලා නෑ. ඒගොල්ලෝ සිල් ගුණ පුරලා තියෙන තරම් අපි සිල් ගුණ පුරලා නෑ. ඒකයි අපිට මෙහෙම කරන්න වෙලා තියෙන්නේ. ආන් ඒ නිසා අපිත් පින්කම් කරන එක ඊළඟට නවත්තන්න එපා, දැන් ගොඩක් කරලා තියෙනවා කියලා. එහෙනම් අපි බොහෝ පින් කරන්න ඕනේ. ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බහු. උපන්නා වූ සත්වයා විසින් බොහෝ කුසල් කරන්න ඕනේ. අද පලාදීලා එහෙම ගියේ ඒගොල්ලෝ පෙර සංසාරේ දෙන්න තියෙන හුඟක් දේවල් දන් දීලා, ඉඩම් දීලා, ගෙවල් දීලා, සංඝ සතු දන් දීලා, සිවුරු පිරිකර පූජා කරලා, මේ කරන්න තියෙන පුළුවන් තරම් දේවල් පුළුවන් තරම් කරලා කරලා අත්හැරීම මනාව ප්‍රගුණ කරලයි තියෙන්නේ. අනිත් කාරණාව තමයි පින්නතුනේ, මේ දායකයාගේ ප්‍රඥාවනි මුලින්ම වටින්නේ. දායකයාගේ ප්‍රඥාව කියලා කියහම ඒ කාරණාවේ වටිනාකම හරියටම තේරුම් ගත්තේ නැත්තම් මහ පිංකමක් කළා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒ වුණාට ඉත අසුළු පිංකමක් වෙලා තියෙනවා. මෙහෙම හිතන්නකො, කෙනෙක් ගාව රුපියල් කෝටියක් තියෙනවා. එයා ඒ කෝටියෙන් ලක්ෂයක් දන් දෙනවා. දුප්පත් කෙනෙක් ඒක දිහා බලාගෙන හිටියහම අනේ අහවල් මනුස්සයා ලක්ෂයක්ම දන් දුන්නන්න. එයාට ඒක මහලොකු පුදුම කාරණාවක්. මට ලක්ෂයක් ජීවිත කාලයවත් හොයන්න බැරි වෙයි, අර මනුස්සයා ලක්ෂයක්ම දන් දුන්න. හැබැයි මේ කාරණාව දිහා හිතලා බැලුවහම එයාගේ ප්‍රමාණයෙන් එයා කොච්චරද දන් දීලා තියෙන්නේ? 100ට බැලුවොත් 1යි. නේද? 100ට 1යි දන් දීලා තියෙන්නේ. අර දුප්පත් මිනිසයා එයාගේ දවසේම ආදායම අපි කියමු යාචකෙක් රුපියල් 100යි. එයා ඒකෙන් රුපියල් 50ක් දන් දෙනවා. එතකොට එයා 100ට 50ක් අත්හැරියා. අරය අත්හැරලා තියෙන්නේ 100ට 1යි. දැන් මොකද්ද ලොකු? එතකොට අහිංසකයාගේ පින්කම. ආන් ඒකයි මං කිව්වේ දානයේදී ප්‍රඥාව හරියට වටිනවා. අපේ මට්ටමෙන් අත්හරින්න ඕනේ. එතකොටයි වැඩියෙන් කුසල් රැස් වෙන්නේ. එතකොටයි දානපති කියන තැනට යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් එයා ගොඩක් දුන්නට එයාගේ මට්ටමෙන් ඒක ටිකක්. එහෙනම් හරි ලේසි දානය හුඟක් මුදුන්පත් කරගන්න සාමාන්‍ය මිනිසුන්ට. දානපති වෙන්න සාමාන්‍ය අයට හරි ලේසි. අපි සාමාන්‍යයෙන් එදිනෙදා ආහාරයට ගන්න අපේ කෑම පිඟානක් රුපියල් 200ක වටිනාකමක් තියෙයි. අපි රුපියල් 350ක විතර කෑම පිඟානක් දානෙට දුන්නහම, නැත්නම් 250ක කෑම පිඟානක් දානෙට දුන්නොත් අපි දානපතියෙක් හැටියට දන් දීලා තියෙනවා. මගේ පිඟානේ වටිනාකම 200යි. නමුත් 250ක කෑම එකක් මං දන් දුන්නා. එහෙනම් මං පරිහරණය කරනවට වඩා උසස් විදිහට දීලා තියෙනවා. ඒ හින්දා දානපති. නමුත් උදේ කෑම වේලට රුපියල් 3000ක් විතර වියදම් කරන කෙනෙක් රුපියල් 1500ක විතර ආහාර ප්‍රමාණයක් දන් දුන්නොත් එයා දාන දාස බවටයි පත් වෙන්නේ. අඩුම තරමේ දාන සහායක කියන තැනටවත් යන්න බැරුව යනවා. ආන් ඒ හින්දා මේ අත්හැරීම දායකයාගේ ප්‍රඥාව කියන එක තමන් ඉන්න ප්‍රමාණයෙන් තමයි තීරණය කරන්න වෙන්නේ. අන්න ඒක නිසා තමයි චූටි දානයක් මහත්ඵල වෙන්නේ. එහෙම නැතුව මේ කාරණාවෙන් ටිකක් දුන්නහම ඇති කියන කාරණාවක් කියන්නේ නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේට දන් දෙනකොටත් එහෙමම වෙන්න ඕනේ. ඒකයි මේ කාරණාව තේරුම් ගන්න වෙන තිලෝක විජය මහරජතුමා මනෝමය දානයක් දුන්නේ. හිතෙන් හැදුව මාලිගා, හිතෙන් හැදුව යාන වාහන, හිතෙන් හැදුව දාන වස්තුන්. දානි ඊවේ හිතෙන්, එකක්වත් ඇඟෙන් කරලා නැහැ.
සේරම හිතෙන්. හිතෙන් කරලා දන්දුන්නේ. දැන් අපිටත් බැරි දෙතකොටෝ වැඩි. දැන් අපිටත් හිතනවා චෛත්‍යයක් හදන්ට. අපි ඇඟ වෙහෙසවන්නෙම නෑ, හිතෙන් චෛත්‍ය හදනවා. හිතෙන් හදලා හිතෙන් පූජ කරනවා. එහෙමුණොත් අපි දුන්නොත් හරියනවාද? එතන චෛත්‍යයක් නෑ. අපි ස්වාමීන් වහන්සේ නමකට කුටියක් හදනවා. ඒක අපි අපේ හිතෙන් හදන්නේ. හදන්න පුළුවන් උපරිමයෙන් හිතෙන් හදනවා. ස්වාමීනි මං හිතෙන් කුඩියක් හැදුව ඔබ වහන්සේගේ වැඩ ඉන්න කියලා කිව්වොත් පුළුවන්ද? එහෙමනම් සංසාරේ පුරුදු කරපු අය කරපු දේවල් අපිට කරන්න බෑ. තෙලකෝ විජය මහරජතුමා කියලා කියන්නේ මෛරදිවන්තයෙක්. අභිඥාලාභී. ඒ අභිඥාලාභියට කරන්න පුළුවන් දේවල් අපිට කරන්න බෑ. අපිට ඒක ඇඟෙන්ම කරන්න වෙනවා. අපිට ඒක කය වෙහෙසෝලම කරන්න වෙනවා. ආන් ඒක නිසා දායකයාගේ ප්‍රඥාව පින්කම් කරන තැන්වල හරියට වටිනවා. මොකක් හරි ක්‍රීඩාවක් ඉස්කෝලේ යන මුල්ම කාලේ ඉඳලා පුරුදු කරලා ඔලිම්පික් වාගේ තරගයකට ගිහිල්ලා ඒ ක්‍රීඩකේ ක්‍රීඩිකාවක් කරන දේ හදිස්සියෙම ඔලිම්පික් පිටියට ගිහිල්ලා අපිට කරන්න බෑ. ආගේකයි සංසාරේ පුරුද්ද හරි වටින්නේ. ඒතර මේගොල්ලෝ සසර මේක හොඳට පුරුදු කරලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට දම් පූජා කරන්න ගියත් ස්වල්ප ප්‍රමාණයක් දීලා ඇති කියලා හිතෙනවනම් කමක් නැහැ. නමුත් ස්වල්ප ප්‍රමාණයක් මටත් දුන්නොත් ඇද්ද කියලා හිතන්න ඕනේ. මට මදිනම් භාග්‍යතුන් වහන්සේටත් මදි. හරියට ආනිසංස හොයන්න නම් මෙතන සඳහන් කළේ කාරණා තුනක්. සත්‍ය වචන කතා කරන්න කියලා දේශනා කළා. මේ සත්‍ය වචනේ හරි වටිනවා. ඒකේ සීමාව මෙච්චරයි කියලා පෙන්වන්න පුළුවන්කමක් නැහැ. ආන් ඒ නිසායි මෙතන සඳහන් කළේ ඇත්ත විතරක් කතා කරලා ස්වාමීනි මම දිව්‍ය ලෝකේ ආවා කියලා. යමෙකුට බොරු කියන්න පුළුවන් නම් ධර්මයේ සඳහන් කළේ බොරු කියන පුද්ගලයාට කරන්න බැරි පාපයක් නෑ කියලා. මේ කාරණාව හරි දීර්ඝ මානයකට ගමන් කරන කරුණ. නමුත් මේ අවස්ථාවට බොහෝම කෙටියෙන් සිහිපත් කළේ. මේ වගේ විපාක හරි දරුණුයි. අපිට බොරුවක් කියන්න හරි ලේසි. ඉතාම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. නමුත් බොරු කියන අය ඉපදෙනවා කියලා ධර්මයේ සඳහන් කළේ ප්‍රාණඝාත කරන අයට වඩා පල්ලැහැ නිරේක. ඉහළ නිරේක. ප්‍රාණඝාත කරනවට වඩා එතකොට පේන්නේ බොරු කියන එක හරි බලවත් කියලා. ප්‍රාණඝාතයේ විපාක තියෙන්නේ පළවෙනි නිරේ මට්ටමේ. බොරුවේ විපාක තියෙන්නේ දෙවෙනි නිරේ මට්ටමේ. ඒ හින්දා බොරුව ඊටාම ඉහළ තැනක තියෙන්නේ. අපේ අයට මතක ඇති එක රජගහනුවර එක සිටු පවුලක සිටු පුත්‍රයෙකුට අම්මා තාත්තා එකතු වෙලා විවාහයක් කරලා දුන්නා. හැබැයි ඒ කාන්තාවට දරුවෝ හිටියේ නෑ. ඒ හින්දා මව්පියෝ ටික ටික පුතාට කියනවා තව විවාහයක් කරගන්න. මේ පවුල් පරම්පරාව ඉස්සරහට ගෙනියන්න දරුවෙක් දෙන්නෙක් ඕනේ. ඒක අර කාන්තාවට ඇහුණා. ඒක නිසා ඇය බොහෝම සතුටින් ඇවිල්ලා කියනවා ස්වාමියාට මං හරි කැමතියි ඔබ තව විවාහයක් කරගන්නවට. මගේ කිසිම අකමැත්තක් නෑ. මට දරුවෝ නැති බව ඇත්ත. නමුත් මේ පරපුරට තව දරුවෝ ඕන නිසා විවාහයක් කරගන්න. ඒ කැමැත්තත් එක්ක විවාහයක් කරගත්තා නැත්නම් කැමති වුණේ නෑ ඒ ස්වාමියා දෙවනි විවාහයකට. දැන් දෙවනි කාන්තාව ගැබ් ගත්තා. පළවෙනි කාන්තාව ඊට පස්සේ කල්පනා කරනවා දැන් මෑය දරුවන් ලැබුවට පස්සේ මේ ගෙදර ස්වාමිදීනිය බවට ඇයපත් වෙනවා. මම දෙවනියා බවට පත් වෙනවා. ඒක වෙලා බෑ. බොහෝම ආදරේ ලෙන්ගතු බව පෙන්නලා අර දරු ගැබ ගබ්සා වෙන විදිහට වස විස දුන්නා. ඒ දරුවා දිය වෙලා ලේ හැටියට පිට වෙලා ගියා. ඊට පස්සේ කට්ටියම අර කාන්තාව සැක කළා. ඒ කාන්තාවගේ ඥාති මිත්‍රාදීන් පවා සියලු දෙනා කැඳවලා මේ කාරණාව ඇහුවා ඔබ නේද මෙහෙම කළේ කියලා. අන්තිමට ඇය බොරුවට දිවුරුවා. මං එහෙම කළේ නෑ. මං එහෙම කළා නම් මම නිරේක උපදින්න ඕනේ. මං එහෙම කළා නම් මං ප්‍රේත ලෝකවල ඉපදිලා
උදේට දරුව පස් දෙනෙක් බිහි කරලා ඒ දරුව පස් දෙනාම කණ්ඩෝනි. හවසට දරුව පස් දෙනෙක් බිහි කරලා ඒ දරුව පස් දෙනාම කණ්ඩෝනි. මගේ ඇඟ දුගඳ හමණ්ඩෝනි. මගේ ඇඟෙන් නිලමැස්සෝ වහලා ඉන්ඩෝනි. මං මෙහෙම කළාන. ඒ හින්ද මං එහෙම කළේ නෑ. බොරුවට දිවුරුවා. පස්සෙ කාලේ ඇය මැරුණා. මැරිල ප්‍රේතලෝක ඉපදුනා. අර විදිහටම පුදුමාකාර දුර්ගන්ධයි. ඇඟ පුරාම නිලමැස්සු. ඇය උදේට දරුව පස් දෙනෙක් බිහි කරනවා ඒ පස් දෙනා උදේවරුයි කනවා. හවසර දරුව පස් දෙනෙක් බිහි කරනවා පස් දෙනාම හවසට කනවා. දරුව පස් දෙනෙක් උදේට කාලත් ඇගේ බඩ පිරෙන්නේ. දරුව දහ දෙනෙක් දවසට කාලත් බඩ පිරෙන්නේ. භික්ෂූන් වහන්සේ කණ්ඩායමක් චාරිකාවේ වඩිනකොට වනාන්තර ප්‍රදේශයක ජල පහසුකම් තියෙන තැනක උන්වහන්සේලා ටිකක් විවේක ගත්තා. මේ ප්‍රේතිය උන්වහන්සේලාට හිතා මතාම පෙනී හිටියා. ඇය නිරුවත්. ඇගේ ස්වභාවය දැක්කහම උන්වහන්සේලා බය වුණා. නමුත් එතන හිටපු නායක ස්වාමීන් වහන්සේ කතා කරලා විස්තර ඇහුවා. ඒ වෙලාවේ මෙන්න මේ විස්තරය කිව්වා. ස්වාමීනි, මේ තියෙන්නේ බොරුවක විපාක. මං එදා බොරුවට දිවුරලා අත්පත් කරගත්ත තත්ත්වය. එතකොට මේ කාරණාවලින් මේ බොරුව කොයි තරන්නම් භයානක විපාක ගෙනල්ල දෙනවද කියලා අපේ ධර්මය සඳහන් කරනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ කරුණු පැහැදිලි කළේ හැම වෙලාවෙම මෙව්වගෙන් අපි අතමි දෙන්න ඕන කියලා. ඊළඟට පින්නතනේ බොරුවේ තියෙන විපාක ප්‍රවෘත්ති විපාක ප්‍රතිසන්දි විපාක අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා 14ක් පිළිබඳ. සංසාරි බොරු කියපු අය විපාක විඳින හැටි. මෙතන සඳහන් කරනවා බොරු නොකියන අයගේ ඉඳුරන් ඉතාම ප්‍රසන්න වෙනවා කියලා. බොරු කියන්නේ නැත්තම් බොහොම ප්‍රියමනාපයි. බොරු කියනවා වුණොත් අප්‍රිය ජනකයි. ප්‍රසන්න බවක් නැහැ. හොඳ මිහිරි කටහඬක් ලැබෙනවා කියනවා බොරු නොකියනවනම්. බොරු කියන අයට තියෙන්නේ මහ ගොරහැඩි කටහඬක් මනුස්ස ලෝකෙ කීපදුනා. මනාව පිහිටි දත් ලැබෙනවා කියලා සඳහන් කරනවා. හැබැයි සසර බොරු කියලා තියෙනවා නම් හරියට දත් වල ලෙඩ හැදෙනවා. ඒ දත් වල පිළිවලක් නේ. අපිලිවලට පිහිටපු දත් නිකන් කටපුරාම පිහිටියා වගේ. එහෙම වෙනවා. ඊළඟට සඳහන් කළා ශෝබන මහත් තරබාරු බැවින් මිදෙනවා කියලා. අශෝබන වූ තරබාරු බවින් මිදෙනවා කියලා. ඒ කියන්නේ එහෙමනම් තමන්ට දරන්න බැරි තරම් මහා තරබාරු සිරුරක් ඇති වෙනවා නම් ඒ සංසාරිත් මේ වාගේ අකුසල කර්මයක තවත් ප්‍රතිඵල. අශෝබන වූ කෙට්ටු ශරීර ලබන්නෙත් නෑ කියලා සඳහන්. ඉතාම කෙසඟ ශරීර හම්බ වෙන්නෙත් නෑ කියලා සඳහන් කරනවා බොරුවෙන් වළකිනවා නම්. ඊළඟට සඳහන් කරනවා පමණට වඩා උස් වෙන්නෙත් නෑ. සුවදායක ස්පර්ශයන් ලබන බවත් මහනෙල් මල් සුවඳ හමන මුඛයක් ලබන බවත් සඳහන් කරනවා. සංසාරි පුරා බොහෝ කල් බොරු කියනීමෙන් වැළකුණහම. අපේ ශාසනයේ එහෙම එක භික්ෂූන් වහන්සේ නමක් හිටියා. ඒ තරුණ ස්වාමීක් කසාත බැඳලා හිටපු කෙනෙක්. තමන්ගේ ස්වාමි දීනියට කතා කරලා එක දවසක් කියන මම මහණ වෙන්න කැමතියි. ඇගේ අවසරයෙන් මහණ වුණා. ඉතාම ලස්සනයි ඔහුගේ බිරිඳ. පස්සේ රජ්ජුරුව ඇය තමන්ගේ අන්තඃපුරයට එකතු කරගත්තා. එක දවසක් රජ්ජුරුවන්ට මහනෙල් මල් ගොඩක් හම්බුණා. රජ්ජුරුව අන්තඃපුර කාන්තාවන්ට ඒකෙන් මල් බෙදලා දුන්න මලමල. අන්තිමට රජ්ජුරුව අතේ මල් දෙකක් ඉතුරු වුණා. අන්තිම කාන්තාවට මල් දෙකම දුන්න. ඇයි ඒ මලක් අරං සිපගත්ත. ඒ මල සිපගෙන ඇයි අඬන්න පටන් ගත්ත. ඒ වෙලාවේ රජ්ජුරුව ඇහුව ඇයි කියලා. අනේ ස්වාමීනි, මේ මල්වල සුවඳ දැනෙනකොට මට මගේ ස්වාමියාගේ කටෙන් හමන සුවඳ සිහිපත් වෙනවා. මගේ ස්වාමියාගේ කටෙන් පිට වෙන්නේ මානෙල් මල් සුවඳමයි කියලා සඳහන් කළා. පින්නතන එහෙම කියහම කවුරුවත් පිළිගන්නවද මේ ලෝකේ? ආගේ කටින්ද සුවඳ හමන්නේ කියලා.
ඉතින් රජ්ජුරුවන්ට පිළිගන්නත් බැරුව ගිය. නමුත් ඇය එහෙම කියනවනි. එත රජ්ජුරුව කල්පනා කළා එක පරීක්ෂා කරන්න ඕන. බුදුරජාණන් වහන්සේට දානකට ආරාධනා කළා ඒ ස්වාමීන් වහන්සේත් ඇතුළුව දානයට වඩින්න කියලා. රජ්ජුරුවන්ගේ වුවමනාව භාගිතුන් වහන්සේට කියන්නේ නෑ. දානේ වැළඳුවහම ආරාධනාවක් කළා, ස්වාමීනී අහවල් ස්වාමීන් වහන්සේගෙන් බණක් අහන්න කැමති. උන්වහන්සේ මෙහි ඉතුරු කරල භාගිතුන් වහන්සේ සුවසේ ආරාමයට වැඩල වැඩඉන්න කියලා. බුදුරජාණන් වහන්සේ අනික් භික්‍ෂූන් වහන්සේලත් එක්ක ආරාමයට වැඩිය. රජ්ජුරුවෝ කලින් දවසේ මාලිගා විතිවිච්ච සියලුම සුවඳ විලවුන් වර්ග අයින් කරලා තිබුණා. මොකද සැක හැර මේක දැනගන්න. උන්වහන්සේට ධර්ම දේශනාවට ආරාධනා කළා. දේශනාවට මුඛය විවෘත කරනවත් එක්කම මුළු රජ මාලිගාවම මානෙල් මල් සුවඳකින් පිරිල ගියා. කාරණාව මොකක්ද කියලා පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. සසර දීර්ඝ කාලයක් බොරුවෙන් වැළකිච්ච විපාකයක්. ඒ වගේම බණ අහලා බොහොම සතුටු සිතින් සාදු සාදු කීප එකේ විපාකය. එහෙමනම් මේ විපාක කොච්චර වටිනවද කියලා ඒකයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. මහනෙල් මල් සුවඳ හමන මුඛයක් ලබනවා. උප්පල ගන්ධ මුඛතා කියලා එක සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා සුවච කීකරු පිරිවර ලබනවා කියලා. සසර බොරු කියන්නේ නැතිකොට තමන්ගේ පිරිවර ඉතාමත්ම කීකරුයි. භාර්යාව ස්වාමියාට කීකරුයි. ස්වාමියා භාර්යාවට කීකරුයි. දරුවෝ මව්පියන්ට කීකරුයි. ඒ නිසා තම පිරිවර තමන්ට ඉතාම කීකරුයි. රජෙක් නම් රජ පිරිස රජ්ජුරුවන්ට කීකරුයි. ආයතනයක ප්‍රධානියෙක් නම් ආයතනයේ සේවක පිරිස ඔහුට කීකරුයි. එහෙනම් යම් තැනක පිරිසක් ලැබෙන්නේද ඒ පිරිස ඔහුට ඉතාම කීකරු බව සඳහන් කරනවා. විශ්වාස කළ යුතු වචන ඇත්තෙක් වෙනවා. ඔහුගේ වචනය පිළි නොගන්න කෙනෙක් නෑ. සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ වචන පුදුම සහගත යමක් කීවොත් බොහෝ දෙනෙක් පිළිගන්නේ. ඔව්ව කවුද පිළිගන්නේ? බොරු වෙන්න ඇති. ඔව්වට රැවටෙන්නේ කවුද? එහෙම එහෙම කියනවා. නමුත් කවුද කීවේ? අහවලා කීවේ. එතකොට ඒ පුද්ගලයා කාලයක් සමාජයේ ප්‍රසිද්ධයි බොරු කියන්නේ කියලා. කාලයක් බොරු කියපු කෙනෙක්. නමුත් දැන් බොරුවෙන් වැළකිලා. අවුරුදු ගාණක් යනකොට හැමෝම දැනගන්නවා මොහු දැන් බොරු කියන්නේ කියලා. ඊළඟට අහවලයි කිව්වේ කියලා කියහම හැබැයි ඒ මිනිස්සයා කීවනම් ටිකක් ආපහු හිතන්න වෙනවා කියලා හැමෝම මේ ගැන කල්පනා කරනවා. තව ටිකක් දියුණු වෙනකොට ඔහුගේ වචන ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කවුරුවත්. ආන් එකයි මෙතන සඳහන් කළේ විශ්වාස කටයුතු වචන ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා බොරුවෙන් වැළකිච්ච කෙනා. නෙළුම් මානෙල් පෙත්තක් මෙන් මුදු වූ රත් පැහැ දිවක් ලැබෙනවා කියලා. දිව ඉතාම සිනිදුයි, මල් පෙත්තක් වාගේ වෙනවා. බොහෝම රතු පාටයි කියලා සඳහන් කරනවා. සිනිදු දිවක් නිසා වචන ඉතාම පිරිසිදුයි, වචන ඉතාම පැහැදිලි, වචන ඉතාම මිහිරි. අන් නිසා මිහිරි වචන පිටවෙන්නෙත් මේ සිනිදු දිවක් තියෙන නිසා. ඊළඟට සඳහන් කළා උඩඟු වෙන්නේ නෑ කියලා. 14 වෙනි ආනිසංසය සඳහන් කරනවා චපල සිතුවිලි, චපල වචන, චපල ක්‍රියා නැත්තෙක් වෙනවා කියලා. මේ බොරුවෙන් වැළකිච්චහම ලැබෙන ප්‍රයෝජන ආනිසංස 14ක් තියෙන බව මෙතන සඳහන් කරනවා. මේ තරම්ම අනුසස් ලබන්න පුළුවන් බොරු කීමෙන් වළකිනකොට නම් භාග්‍යතුන් වහන්සේ නিত্য වූ සීලේ 4 වෙනි අංගයේ හැටියට මේ කරුණ සඳහන් කරලා තියෙනකොට බුදුරජාණන් වහන්සේට පිටුපාලා එය උල්ලංඝනය කරන එක කොයිතරම් අපිට සසරට බලපානවද? ඒක කොයිතරම් අපේ සසර ගමන දුක්ඛදායක තත්වයට පත් කරවන්න හේතු වෙනවද කියන කාරණාව අපි විශේෂයෙන් කල්පනා කරන්න ඕනේ. ඊළඟට පින්නතුනි දජ්ජාපස්මින් යාචිතු ඉල්ලන ලද්දේ ටික දෙයක් උවත් දෙන්න. යමෙක් ඉල්ලනවා නම් ටිකක් හරි දෙන්න කියලා කියන්නේ. ඒ ටිකක් තියෙන්නේ අපිට ටිකක් ලැබුණේ අපිට නැති නිසා. තියෙන දේෙන් ටිකක් දෙන්න පුළුවන් නම්
හුඟක් තියාගෙන ටිකක් දුන්නට වඩා හරි වටිනවා. ඒ කාරණාව අපි මුලින් සඳහන් කළේ කෝටියක් තියෙන කෙනෙක් ලක්ෂයක් අත්හරිනවට වඩා සීයක් තියෙන කෙනෙක් 50ක් අත්හරිනකොට ඒක දානපතියෙකුගේ තැනට එනවා කියලා. ඒ හින්ද ටිකක් තිබුණත් කමක් නෑ. ඒකෙන් දෙන්ඩ පුළුවන් ප්‍රමාණය හැම වෙලාම අත්හරින්න පුරුදු වෙන්න ඕනේ. සිල්වතුන් විසින් ඉල්ලන ලදුවේ දිය යුතු යමක් වෙත්නම් තිබේ නම් ටික දේ වුවද දිය යුතුය. සිල්වතුන් උදෙසා දෙන එක තවත් බොහෝම ආනිසංස සහිතයි. දායකයාගේ ප්‍රඥාව, දෙය ධර්මය, ප්‍රතිග්‍රාහකයාගේ සීලය. දානයේද විශේෂයෙන් ගරු කරන්න තියෙන කාරණා ටික. සිල් නැති අයට දුන්නත් අපිට ආනිසංස ලැබෙනවා. හැබැයි සිල් ඇති අයට දෙනකොට ඉතාම උසස් ආනිසංස ලැබෙනවා. දක්කින විභංග සූත්‍රයේ තමයි මේ කරුණ මනාව පැහැදිලි කරන්නේ. නිතර නිතර බණ අහන අය මේ දක්කින විභංගයේ කරුණු බොහෝම අහලා තියෙනවා. බොහොම දන්නවා. ඒ නිසා බොහොම ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු කරන්න අපේ සිත්පිත් නමන්ඩ පිහිටවන්න පුළුවන්කම තියෙනවා. සීල් ගුණේ වැඩිවෙන්ඩ වැඩිවෙන්ඩ ලැබෙන ආනිසංසේ තරම කොච්චරද කියලා අපි දන්න. සිල්වතුන් හොය හොයා දන් දෙෙන්ඩ අපි හැමෝම හරි කැමැත්තක් දක්වුණු. හැබැයි ඒ අතරේ අපිටත් කල්පනා කරන්න පුළුහන්නම් තවත් කෙනෙකුට දනක් දීගන්ඩ මමත් සිල්වත් වෙනවනම් කොච්චර හොඳද කියලා. සිල්වතින් දුර්ලභ වෙච්චහම අපිට බොහෝ දුරගෙවාගෙන යන්න වෙනවා, බොහෝ දුක් විඳින්න වෙනවා, හොයාගන්න හරි අපහසු වෙනවා. ඉතින් එතකොට අපි කල්පනා කෙරුවොත් තවත් බොහෝ දෙනාට යහපතක් කරන්න මේ සමාජය තුළ සිල්වතුන් සුලභ කරන්න ඕනේ කියලා හිතුණොත් අනිත් අය එතෙන්ට ගෙනියන්න බැරි වුණාට මට එතෙන්ට එන්න පුළුවන් වුණා. කොහොමද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ? තිරිසනෙකුට දුන්නහම අනාගත ජීවිත 100යි, දුස්සීලයකට දුන්නහම 1000යි, පෘතජ්ජන සීලවන්තයෙකුට දුන්නහම 100000යි, අහසින් යන තවුසෙකුට දුන්නහම 1,00,000,000යි, තිසරණ පන්සිල් තියෙන කෙනෙකුට දුන්නහම අනාගත ජීවිත අසංකේයයක්, ආහාර හිග වෙන්නේ නැහැ කියලා දේශනා කළා. තිසරණ සහිතව පන්සිල් තියෙනවනේ. එහෙනම් ඒ අපිට දේශනා කරපු ප්‍රාථමික සීලය. අපි ගෙදරවල් ගාව ගෙදරක පින්කමක් තියෙනවා. ඒ ගෙදර හැන්දෑවේ බණ අහන්න කියලා අපිට ආරාධනා කරනවා, බණට එන්න කියලා. අපි හැමෝම යනවා ඒ ගෙදර බණ අහන්න. ඒ මිනිස්සයා බණ අහලා ඉවර වෙච්ච අපිට ආහාර පාන වලින් සංග්‍රහ කරනවා. ඇත්තටම මේ ගෙදර බණ අහපු අය ඔක්කොම පන්සිල් මත හිටියනම් ඒ මනුස්සයාට රැස් වෙන කුසලස්කන්ධේ කොච්චරද කියලා හිතාගන්න පුළුවන්ද? එක්කෙනෙකුට දුන්නහම අනාගත ජීවිත අසංකේයයක් නම් ඒ ගෙදර 500ක් බණ ඇහුවොත් ඒ මනුස්සයාට සංසාරේ නිවන් දක්නා ජාති දක්වා අපේ ශාසනයේ හිටපු මහ සිටුවරු වගේ වැජබෙන්න බැරිද? එහෙනම් හැමෝම සිල්වත් වෙන්න පටන් ගත්තොත් හැමෝටම ඒ தත්ත්වය උදා වෙන්නේ නැද්ද? ඒ නිසා සිල්වතුන් හොය හොයා දන් දෙන්න වෙනකොට අපිත් කල්පනා කළොත් අපිත් සිල්වත් වුණොත් නරකද කියලා, ඒක හරි වටිනවා. දන් සැලක් දෙන ගාව තැනකට ගිහිල්ලා අපි කෝපි එකක් බොනවා. තිසරණ පන්සිල් සහිතව ඒ කෝපි එක පිළිගත්තනම් කෝපි දුන්න අයට කොච්චර පින් සිද්ධ වෙනවද? එහෙනම් මේ සමාජයට කොච්චර අනුකම්පා කරන්න පුළුවන්ද? වයසට ගියපු අම්මා තාත්තා හරි සිල්වත්, බෙහෙත් පෙත්තක්, පැනඩෝල් පෙත්තක් පවා දෙන දරුවන්ට සංසාරේ ආත්ම කෝටි කීයක් නිරෝගී බව හම්බ වෙයිද? දරුවෝ වෙනුවෙන් මහන්සි වෙලා හොයාගත්ත දේවල් ඔක්කොම වියපැහැදම් කරලා ඒගොල්ලන්ට උගන්වන්න කැප කරපු අපි ඒගොල්ලන්ගේ මෙලව ලෞකික ජීවිතය සුවපත් කරන්න වෙහෙසුණා වගේම එයාලගේ සාංසාරික ජීවිතයත් සුවපත් කරවන්න අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද? හැබැයි සෙනෙහසක තරම. එතකොට අපිට බත් වේලක් දුන්නහම දරුවන්ට කොච්චර සසර බත් හම්බෙනවද? අපිට බෙහෙත් දුන්නහම ඒ කටියට කොච්චර නිරෝගී බව? අපිට ඇඳුම් දුන්නහම ඒ ඇයට සංසාරේ මොනතරම් වස්ත්‍රාභරණ? කෝටි ප්‍රකෝටි ගණනින් දන් දෙන්න පුළුවන් මහ සිටුවරු බවට සසර පුරාම වුම්පත් කරවන්න නිවන් දක්නා ජාති දක්වා
මොන මෙහෙවරක් කරන්න පුළුවන්ද සත්පුරුෂයෙකුට. ආන්ගේ කරුණු මේ කාරණත් එක ගලපලා අපිට පුළුවන් වුණොත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපි අපි අතරින් සමාජගත කරවන්න මේ රට පින්වතුන්ම බිහි කරන රටක් බවට පත්වෙන. මෙලව ධනවතුන් විතරක් නෙමෙයි සසරට ධනවත් පුද්ගලයෝ බිහි කරනවා. නිවන් දක්නා ජාති දක්වා නෑබෑ කියන වචන අහන්ඩුවත් නොල වෙන පුද්ගලයන් බවට පත් කරවන්ඩ සත්පුරුෂයන්ට පුළුවන්කම තියෙනවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ ඒ සඳහා අපිට උපදෙස් දීල තියෙනවා. හැබෑම ශ්‍රාවකය වෙනවනං ඒ උපදෙස් පිළිපදිනක අපේ යුතුකම. අපි ඒ සඳහා උත්සාහ දරමු. අපි ඒ සඳහා වීරය වඩමු. එදාට නැවත නැවතත් පුණ්‍යවන්තයෝ පුණ්‍යවන්තයෝම බිහිවෙනවා. පින්වතුන් වැඩිවෙන්ඩ වැඩිවෙන්ඩ රටට සමාජයට යහපතක් වෙන. ඒ යහපත ඉහල්වෙඩ ඉහල්වෙඩ වැඩිවෙන්ඩ වැඩිවෙන්ඩ මේ මුළු සමාජ පරිසරීම වෙනස් වෙනවා. එදාට පින්දහම් කරගන්න අයට බාධා කරන පාපතර බලවේග නිකම්ම දුරුවල වෙලා රටෙන් එලියට යනවා. ආං එවන් තත්ත්වයක් ඇති කරලා නිවන් දොර ඇරගණ්ඩ පුළුවන් මෙවන් ශ්‍රේෂ්ඨ රටක ආයෙත් ඒ තත්ත්වය උදා කරලා දෙන්ඩ අපේ කාලෙන් පුළුවන්කම ලැබුවොත් අපිත් මේ සංසාරි තවත් ලොකු පරිච්චේදයක් සම්පූර්ණ කරපු පිරිසක් වෙනවා. එතෙන්ට යන්ඩ ඔබ සියලු දෙනාටම ආශිර්වාද කර